මේ පොඩි පුතාලා ඔයගලකට එකලයි මේ කියන්නේ ලංකාවේ ස්කාගාර සංස්ථාවෙන් ආපු ඒවත් එක්කලා හැබැයි ඔය පඳුරක් පඳුරක් ගානේ තියෙන ඒවා එකතු වුණේ නෑ ඒවත් එකතු වුණා නම් පළවෙනි තැනට නැති වෙන්නේ ලංකාවේ සිංහල ජාතිය ලෝකේ පළවෙනි තැනට නැති වෙන්නේ නැති වෙන ඒ විතරක් නෙමෙයි නැති වෙන තවත් ක්‍රම තියෙනවා බලන්න ඔය බේබදු කමෙන් අද සිංහලය කොච්චර පිරිහිලාද කියලා ඔයත් දකින්න නේද වෙන්දේශීර දාලා තියෙන ඉඩම් දකින්න ඔය ඉඩමක ප්‍රමාණය කීයද පර්චස් 8යි 10යි 12යි කලාතුරකින් තමයි ඊට වැඩි වෙන්නේ ඔය ඉඩම් වල ප්‍රමාණය ඇයි ඔච්චර පොඩියට කඩන්නේ මිනිස්සුන්ට සල්ලි නෑ මහජාතියට සල්ලි නෑ ඒක නිසා ඒගොල්ලන් ගන්න පුළුවන් වෙන්න තමයි කඩන්නේ දැන් ඒගොල්ලන්ගේ පරම්පරාවල ඔක්කොම දැන් විකුණලා තේරෙනවද ඒ ඔක්කොම විකුණලා ලොකු ලොකු ඉඩම් පොල් ඉඩම් ඒ ඔක්කොම දැන් විකුණගෙන යනවා ඒ ලොකු ඒව ගන්න කවුද සුළු ජාතිකයෝ දැන් මහජාතිය පොඩි ඉඩම් කැල්ලක් ගන්නවා නිදහසේ ඉන්න පැලකට වෙලා කියලා ඉතින් ඒක වල දැන් දරුවෝ කියදනාද දරුවෝ දෙන්නයි වැඩි වුණොත් මොකද ඊළඟට දෑවැද්දට පර්චස් පහ පහ කඩන්නද ඈ මොකද කියන්නේ ඒකට බයද දැන් දරුවෝ හදන්නේ නැහැ දරුවෝ හදන්නේ නැති වෙන්න එක හේතුවක් ඒ අනිත් හේතුව තාත්තලා කැමති නැහැ දරුවෝ හදන්න දරුවන්ට වියදම් කරන්න වෙනවට බුද්ධම දුෂ්ට ක්‍රූර මනසක් තියෙන්නේ. දරුවන්ට වියදම් කරන්න වෙනවා. දරුවන්ට වියදම් කරන්න වුණොත් සිගරට් බොන්න විදිහක් නැහැ. මත්පැන් බොන්න විදිහක් නැහැ. රේස් කෙලින්න විදිහක් නැහැ. අනිත් දුරාචාරවලට ඉඩ නැහැ. දරුවන්ට වියදම් කරන්න. ඕවට වියදම් කරන්න හින්දා ඒ වන්දිය ගන්නෙ දරුවන්ගෙන්. ඒකයි බොහොම ටික දිනෙකට තමයි මේ බැරිකමක් තියෙන්නේ. අනිත් අය ඔක්කොම මේ දුෂ්චරිතයට එදිලා ඒක හින්දා ඒකට ආර්ථිකය හරිනේ. ඒගොල්ලෝ ඒ පැත්තෙන් විනාශ කරනවා මේ පැත්තෙන් අපේ නෝනලා ටිකක් කියනවා අනේ ඉතින් ගොඩක් දරුවෝ හදපුවම අපිට පොඩ්ඩක් එන්ජොයි කරන්නත් විදිහක් නැහැලු. හා ගොඩක් දරුවෝ හදපුවම ඒගොල්ලෝ ඒකින්ද දරුවෝ හදන්නේ නැහැ. අපේ පැරණි අම්මලා ඒගොල්ලන්ගේ එන්ජොයිමන්ට් එක දරුවෝ හදපු එක. හා මේ අම්මලා දරුවෝ වඳකන එක එන්ජොයිමන්ට් එක කරගෙන. දැනගන්න ඔයගොල්ලෝ පොඩ්ඩක් විමසලිමත් වෙන සමාජයේ ඔයත්තන්ට තේරෙවි ඔය නිර්නාමිකව තියෙන වන්දීකරණ ස්ථාන දිහා බැලුවොත් එහෙම කවුද ඔතෙන්ට එන්නේ කියලා. ඔක්කොම හොඳ තරුණ ගෑන් ළමයි එන්නේ. තේරෙම මේ අම්මලා නෙමෙයි එන්නේ ගොඩක් උකට. ඔක්කොම තරුණ ගෑන් ළමයි. සෑහෙන පිරිසක් එන්නේ. ගිල බලාගෙන ඉන්න පොඩ්ඩක් රෙස්ට් හවුස් එකක් ගාවට ගිහිල්ලා ළඟට යන්න එපා ඔයගොල්ලොත් ඒ අදේ ගැරිනවා ඒ ගණේට. ඒක ඈතින් ගිහලා බලාගෙන ඉන්න ටෙලස්කෝප් එකක් හයි කරගෙන කවුද මේවට යන්නේ කියලා. ඒකට දැනගන්න පුළුවන් කවුද වෙන්නේ කියලා. දැනගන්න දුවල විශේෂයෙන්ම පරිස්සම් වෙන්න ඕනේ මේ රැල්ල තව අවුරුදු 25ක් ගියොත්. දැනගන්න අවුරුදු 10න් ඉහළ කිසිම ගෑනු ළමෙක් හොයාගන්න බැරි වෙනවා 2025 වෙනකොට. ලංකාවේ තමන්ගේ කුසේ පිළිසිඳ ගත්ත දරු කල්ලේ මරලා එළියට නොදාපු ළමෙක්. අදත් ඒ රැල්ල ඉතාම වේගයෙන් යනවා. හිතන්න පොඩ්ඩක් ඔය එක විතරක් නෙමෙයි ඔය තාත්තලගේ ඔය පුතාලගේ බේබදුකම් හින්දා දැන් බලන්න සිංහයෝ නැගලා නැගලා ඉන්න උඩට නේද පින්නත් වෙන රටකනම් මහ ජනතාව හොඳ වැඩ කළා වුවට අපේ සිංහලයන්ට කොන්දපණ නැහැ දැනගන්නට අපේ සිංහලයන්ට කොන්දපණ නැහැ තමන්ගේ ජාතියේ සංකේතයට නිඳා කරනවට කොයි ජාතියද කැමති වෙන්නේ මොකද්ද අපේ ජාතික සංකේතේ සිංහයා අපේ ජාතික සංකේතය තව රටක වෙළඳ භාණ්ඩයක් වෙන්න පුළුවන් ඒක ඒ රටේ නමුත් ඒක මේ රටට ගෙන්නලා මේ රටේ ජාතික සංකේතයට නිඳා කරන්න පුළුවන්ද කිසිසේත් නිඳ දෙන්න පුළුවන් කම නැහැ මත්පැනක දැන්වීමක් වශයෙන් විනාශකාරී තත්වයක් උදා කරමින් සිංහයාවම තනින් තන රටේ ඔසවලා මත්පැන් නාමයෙන් පතුරවනවා නම් එහෙනම් ඉතින්
සිංහල ජාතියේ සංකේතයේ මොකද වෙලා තියෙන්නේ? සිංහල ජාතියේ සංකේතයට නිඳා කරා කියන්නේ මුළු සිංහල වර්ගයටම නිඳා කළා නෙමෙයිද? නැද්ද? ඇස් දෙක පියාගෙන ඉන්න. පින්වත්නි, අර ඉන්දියාවේ රටවල් වල ගෑනුත් ඕවට විරුද්ධව නැගී සිටිනවා. ගෑනුත් නිකන් ඉන්නේ නැහැ. ඉන්දියාවට ආව සිගරට් එකක් මිස් කියලා ගෑන් ළමයින්ට. ඒතර කාන්තාවක් නැගී හිටියා. ඒ කාන්තාව තනියම සංවිධානය වුණේ. සංවිධානය වල එක රාත්‍රියට මුළු ඔක්කොම සිගරට් ප්‍රචාරක දැන්වීම් සේරම විනාශ කළා රටේ තියෙන. එක රාත්‍රියට. එතනින් මිස් ඉවරයි ඔක්කොම. එතනින් පස්සේ ආවේ නැහැ. අපේ ඕන දරයක් අපි ගන්න ලෑස්තිනේ. ඕන එක දැන් එච්චරම ආත්මార్థකාමීත්වයෙන් පීඩිත වෙච්ච පිරිසක් ඉන්නේ අපිට. අනේ ඉතින් අපි අපේ වැඩක් කරගනිමු, මොකටද ඕවට අපි ඇඟිලි ගහන්නේ නේද? ඒකනේ සංකල්පය. කරගන්න හම්බෙයි අපේ වැඩක් බලාගෙන ඉන්න. ඔක තව ටිකක් දවස් යනකොට. ඔය අපේ වැඩක් කරගන්න හදපු ඇත්තන්ගේ දූ දරුවෝ පාරවල්වල කානුවල පිහියනුම් බෙලි කැපුම් කාලා මැරිලා වැටෙන ඉන්න එක දැක් ගන්න පුළුවන් ඒ තවරු 10ක් විතර යනකොට. ඔය තත්ත්වයට ගිහිල්ලා. ඔයත් හිතයි ඇයි මේක වෙන්නේ කොහොමද කියලා. දැන් බලන්න ලයන් එක පැත්තකින්, කාල්ස්බර්ග් තව පැත්තකින්, අනිත් පැත්තෙන් චයිනීස් රෙස්ටුරන්ට්. මේ ඔක්කොම මොනවද? මේ ඔක්කොම මත්පැන් ශාලාවයි. දැන් තව ඉස්සරහට එක මන්ත්‍රීවරයාට තව දෙක දෙක හම්බ වෙනවා. ඒවත් වෙනවා තව. ඔයගොල්ලෝ කතර ගහලා යව්වේ ඒවට තමයි ඒගොල්ලන්ට. ඈ? අනේ මෙහෙම ඔළු නැති සිංහල ජාතියක්. ඔය කතර ගැහුවා නම් ගිය සැරේ මැටිවරණයට ගිහිල්ලා කවුරු හරි ඔය ගහපු ඔක්කොම ඔළු නැතුව ගැහුවේ. දැනගන්න. ඔළු තීචය නම් ගැහුවේ නැහැ. ඔයත් දන්නවද ඇයි ඡන්දයකට කතරයක් ගහන්නේ කියලා? හොඳයි, මෙතන ඉන්න කවුරු හරි එක්කෙනෙක් මට නැගලා නැගිටලා කියන්න මෙන්න මේකටයි අපි කතරයක් ගහන්නේ ඡන්දයකට කියලා. මෙන්න මේකයි අපි කතරේ ගහපුගේ පරමාර්ථය කියලා. හොඳයි, මෙතන ඉන්න හුඟක් දෙනා කතරේ ගැහුවා ඇත්තෝ. ඔයත් දැන් කියන්න මට ඔයත් අවංකව කතරයක් ගැහුවා නම් කොහට හරි කියන්න මම හාමුදුරනේ මෙන්න මේක බලාගෙනයි මේ පක්ෂයට කතර ගැහුවේ කියලා. මේ යහපත බලාගෙනයි කියලා. මේ යහපත බලාගෙනයි මම මේ පක්ෂයට කතර ගැහුවේ කියලා කියන්න බලන්න. මේ පක්ෂේ මම මෙන්න මේ යහපත බලාපොරොත්තු වුණා. අන්න ඒකයි මම මේ කතර ගැහුවේ කියලා. ඔව්, රටට යහපත කරන්න කොයි පක්ෂයට කතර ගැහුවේ? ඈ, මං හන්නේ මේ කතර ගහපු නැත්තම් ඇයි ගැහුවේ කියලා ඉස්සල කියන එක අහගෙන ඉන්න. හොඳයි, ඔය හරි, බොහොම භයානක සිටවිල්ලක්. හොඳයි, කොහමද වැඩේ? ඈ, පහුගිය දවස්වල කුඩුකාරයෝ මරපු හින්දා JVP එකෙන් කුඩුකාරයෝ නැති වේවා කියලා හිතලා කදිර ගැහුවලු. ඒ කියන්නේ JVP එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඉන්න කුඩුකාරයෝ ටික ඔක්කොම මරලා දාපන් කියන එක නේද? ඈ, වෙන්නත් නෑ. හොඳයි, ඒක මැරුවා. හැබැයි අපි දන්නේ නැහැ ඒ කුඩුකාරයෝ මැරුවේ ඒගොල්ලෝ කුඩු වලට ආදරේ නැති හින්දාද කියලා. ඒක වෙනම දේශපාලන පැත්තක් ඒකේ තිබුණේ. ඒකෙන්ද වැරදි අදහස් ආකල්පය ගත්ත. ඔයත් බලන්න ඔය පක්ෂ රටේ අනාගතයේහි ස්ථාවර භාවයේ පිණිස ඉදිරිපත් කරන ප්‍රතිපත්තිය මොකද්ද කියලා. JVP එක ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළා තිබුණාද? ඈ,
නෑ කිසිම ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරලා තිබුණේ නෑ මම දැක්ක සමහර කොළ මේක JVP එකටත් එහෙම ඇත්ත ඉන්නවනම් මේකත් පොඩ්ඩක් ඒ ඇත්ත කල්පනා කරලා බලන්න මම දැක්ක නුවරදි පත්‍රිකා වගේ UNP එකට බැනලා තියෙනවා ශ්‍රී ලංකාවකට බැනලා තියෙනවා ඒකින්ද අපිට චරණ දෙන්න කියනවා ඒගොල්ලන්ටත් බයිනවා මේගොල්ලන්ටත් බයිනවා බැනලා ඒක තමයි සුදුසුකම අපිට ඡන්දේ ගන්න පින්වත්නි එහෙම නෙමෙයි JVP කාරි කමක් නැහැ රට හදන්නේ මෙහෙමයි කියලා දෙන්න දර්ශනය මොකද්ද කියලා කොහොමද කරන්නේ කියලා එකද පක්ෂයක්වත් මේ වාතාවරණය ඇතුලේ දුන්නද දර්ශනය රට හදන්නේ මෙහෙමයි කියලා වෙන දෙයක් ඕනේ නැහැ මේ රටේ මොකද ඔක්කොම විනාශයේ දුරාචාරය එන එන හැම රජයක්ම කලේ ධනය හම්බ කලේ මොකෙන්ද මොනෙන්ද කලේ ආදායම් ලැබි මත්පැන් මත්කුඩු පින්නති මත්කුඩු රජයට සම්බන්ධයි ආයි ඒක කිසිම දෙකක් නැහැ මත්කුඩු රජයට සම්බන්ධයි මත්පැන් මත්කුඩු ඊගාවට සිගරට් ගණිකා නිවාස රේස් ලොතරැයි කැසිනෝ මේ ඔක්කොම මොනවාද චයිනීස් රෙස්ටෝරන්ට් මේ ඔක්කොම රජයේ ආදායම් මාර්ග දැන් මේ ආදායම් මාර්ගයේ ඉත්තු කවුද? සේරම සිංහල බෞද්ධයෝ. ඔයත් හිතන්න දැන් යන්න හවස 6න් පස්සේ ඔය චයිනීස් රෙස්ටුරන්ට් ගාවට ඔයත් යන්න ඔය තියෙන මත්පැන් මෙව්වා ගාවට පොලිමට කාර් දැක ගන්න පුළුවන් ඒ කාර් වලට ගෙනල්ලා එතනම පැදුරු දාගෙන පාරයිනේ මත්පැන් වීති නේද? මත්පැන් වීදි තියෙන්නේ. ඔය මත්පැන් වීදියේ දැනට ඔහොම තිබුණට තව අවුරුදු 7-8ක් යනකොට මේ අවුරුදු 4-5කින් පටන් ගත්තේ තව අවුරුදු 7-8ක් යනකොට ඔය පාරකින් කෙනෙකුට බහලා යන්න පුළුවන් වෙයිද? ඔරලෝසුවක් දාගෙන, චේන් එකක් දාගෙන, හොඳ ඇඳුමක් ඇඳගෙන යන්න පුළුවන් වෙයිද ඔය පාරකින් කාටවත්? බෑ. ගියොත් සමහරකට ඔයගොල්ලන්ගේ දරුවෙක්, ඔයගොල්ලන්ගේ මහත්යම වෙන්න පුළුවන්, ඔය ඇත්ත එක් වෙන්න පුළුවන්. බෙල්ල කපලා පාරයින් ඉතියේ ඇඟේ තියෙන දේවල් ඔක්කොම හුරගෙන. ඔයත් හිතනවද නැහැ කියලා? දැන් වෙන්නේ නැද්ද ඒක? දැන් වෙනවා ඒ දේ. දැන් ඉතින් අපේ තාත්තලට කරගන්න ඕන වෙලා තියෙන එකද? ඔන්න දැන් මේ ඇහෙන තෙක්මානේ ඉන්න පිරිමියෙක් ඉන්නවනම් ඔය පිරිමියා හිතන්න ඔයත්න්ට අපේ ජාතියට කරන්න ඕනේ ඕකද? ඔයත් දැනගන්න ඔය ඕවා යටින් තියෙන බොහොම ව්‍යාපාර. ඔය ඇත්ත හැමතිස්සෙම තවත් පිරිසක් විදේශයන් ඉන්න. විදේශිකයන්ව ඔය ඇත්ත කෝටිපතියන් බවට පත් කරන ඔය ඇත්ත මෙහි පිරිහිලා. අපේ රටේ ඉන්න තවත් කූට ව්‍යාපාරික කණ්ඩායම් මහා කෝටිපතියන් බවට පත් කරන ඔය ඇත්ත ඔයගොල්ලෝ විනාශයට පත් වෙමින්. ඔය ඇත්ත කුඩු පොඩ්ඩක් පස්සේ යනවා කියලා කියන්නේ දැනගන්න ඔයගොල්ලෝ තවත් පිරිසක් මහා ධන කුයරයන් බවට පත් කරනවා. පත් කළ ඔය ඇත්ත දවසෙන් දවස වලපල්ලට යනවා. ඒකද කරන්න ඕනේ? පුතාලට ඒකද කරගන්න ඕනේ? මං කියන්නේ මේ පුතාල බොනවා කියන එක නෙමෙයි. මං අහන්නේ ඔය ඇත්තන්ට ඒකද කරගන්න ඕනේ? දැනගන්න අර පහුගියේ පත්‍ර වාර්තාවේ තියෙනවා මත්කුඩු වලට අහු වෙලා තියෙන්නේ ඔක්කොම සිගරට් බොන ඇත්තෝ. සිගරට් නොබන කෙනෙක් අහුවෙලා නැහැ කියලා ඒගොල්ලෝ කියනවා. මත්කුඩු පාවිච්චි කරනවා නම් මත්කුඩු පාවිච්චි කරේ සිගරට් බොන කෙනෙක්. ඒ කියන්නේ සිගරට් බොන්න පටන් ගත්ත කෙනා ලේසියම මත්කුඩු වලට වැටෙනවා කියන එකයි. දුරින්ම දුරු කරන්න මා හලාහල විෂයක් දුරු කරනවා වගේ ওই දුෂ්චරිත ටික ওই මත්පැන් මත්කුඩු මත්ද්‍රව්‍ය ඔක්කොම අයින් කරන්න. නැත්තම් කවදාවත් සැනසෙල්ලක් වෙන්නේ නැහැ ඔයත්න්ට. කිසිම යහපතක් වෙන්නේ නැහැ. ඔයත්න්ට තියෙන්නතුනේ ආත්ම ගෞරවයක් කියන එකක්. ඔයත්න්ගේ අනාගත දරු පරපුරට තියෙන්නතුනේ හැඟීමක්. පින්වත්නි, අම්මෙක් තාත්තෙක් කියලා කියන්නේ මේ ලෝකේට දරුවා බිහි කළ කෙනා නෙමෙයි. බුදුහාමුදුරුවම දේශනා කරනවා අම්මෙක් තාත්තෙක් වශයෙන් දරුවන්ගෙන් සැලකිලි ලබන්නට නම් ඒ අම්මයි තාත්තයි දෙන්න දරුවාට
දානය ප්‍රිය වචනය සමානාත්මතාවය අර්ථචර්යාව කියන සතර සංග්‍රහ වස්තුෙන් සංග්‍රහ කළ යුතුයි කියලා. එතකොට ඒ කියන්නේ දානය කියලා කිව්වේ අම්මයි තාත්තයි කැප වෙලා කියන එකයි. අම්මයි තාත්තයි ජීවිතේ කැප වෙලා දරුවන්ට. දැන් මෙතන බණට ආවා අපි. බණට එනකොට මේ ළමයින්ට බණ කියන ඉස්කෝලේට ආවේ. අම්මලා වශයෙන් අම්මලට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අම්මලට සංඥාවක් තියෙනවනේ මේ ළමයින්ට බණ කියන්නේ මෙතන කියලා. නමුත් අම්මලා ටික ඇවිල්ලා ඔක්කොම ඉස්සරහින් වාඩි වුණා. ඔයගොල්ලෝ දරුවෝ ගැන හිතුවද? අම්මලා දරුවෝ ගැන හිතුවද? එච්චරට අම්මලා දරුවන්ගෙන් ඈතයි දැනගන්න. අම්මලා දරුවන්ට උගන්වනවා සල්ලි වියදම් කළා. ඔයගොල්ලෝ උගන්වන්නේ අම්මලා තාත්තලා දරුවන්ට උගන්වන්නේ දරුවන්ට ආදරේ හින්දාද? නෑ. ඔය දරුවන්ට ආදරේ හින්දා උගන්වනවා නෙමෙයි. ඕක ලොකු කුහක ප්‍රතිපදාවක් ඔය ගෙනියන්නේ. ඉස්සරනම් අම්මලා ඉගෙනුවේ දරුවන්ට ආදරේට තමයි. දැන් අම්මලා උගන්වන්නේ දරුවන්ට ආදරේට නෙමෙයි. හැබැයි වියදම් කරනවා පුළුවන් තරම් දරුවට උගන්වන්න. මොකටද? කොහොම හරි D8ක් අරගන්න ඕන ළමයා ලව්වා. D8ක් අරගෙන ඥාති වර්ගයාට කියන්න පුළුවන්නේ මගේ දරුවා D8ක් අරගත්තා මේ සැරේ කියලා. ඒක අම්මට ක්‍රෙඩිට් එකක්. අම්මට තත්වයක්. දරුවා D8ක් ගත්ත එක. ඒක අනිත් පැත්ත පේනවා. දරුවා ෆේල් වුණොත් එහෙම කියන්නේ නැහැ නේද? කියනවාද? නෑ දරුවා ෆේල් වුණොත් කියන්නේ නැහැ. ඒ කියන්නේ දරුවා ෆේල් වුණොත් හරි අම්ම කෙනෙක් නම් අනේ බලන්නකො මගේ ළමයට මේ සැරේත් කරගන්න බැරි වුණානේ පුළුවන් තරම් ලෑස්ති කරවන්න උනේ ලබන සැරේවත් මේක පාස් කරවන්න කියලා අවංකව ඉදිරිපත් වෙනවා. මානයක් හින්දා නෙමෙයිද කිව්වේ නැත්තේ? මානයක් හින්දා. ඒ කියන්නේ දරුවා කෙනේ හැඟීමක් නැහැ. තමා පිළිබඳව විතරයි අම්මට හැඟීම තියෙන්නේ තාත්තට හැඟීම තියෙන්නේ දරුවා විකුණනවා ඒ කියන්නේ. පින්වත්නි දරුවන් කෙරෙහි හැඟීමක් ඇතුව උගන්වනවා නම් අම්මලා ඒ කියන්නේ ඔය එක්කල දරුවගේ හැදියාව ගැන බලනවා. බලන්න හැදියාව ගැන බලනවාද කියලා. අම්මලා කෝ බලන්න SSC පන්තියට ආවට පස්සේ දරුවෙක්ව දහම් පාසල් යවන්නේ? කොච්චර ටික දෙනාද? මොකද එතෙන්දි තමයි ළමයට දහම් පාසල ඕනේ. දැන් මෙච්චර අම්මලා කණ්ඩායමක් ඉන්නවා. වැඩි ඕනේ නැහැ. මේ අම්මලා ටික එකතු වෙලා නැහැ. ඉරිදාට අපි උදේවරුේ ළමයින්ව දහම් පාසල් එවන්නේ නැහැ. ටියුෂන් පන්ති වෙනස් කරන්න කිව්වනම්. ඔය ළමයි නැතුව ටියුෂන් කරන්න පුළුවන්ද? නැහැ. ටියුෂන් පන්ති වෙනස් කරන්න වෙනවා. ටියුෂන් කාර්යයට. දැනගන්න. නමුත් අම්මලාට ඒක ඕනේ නැති බව ටියුෂන් පන්ති වල ඇත්ත ඒ ගුරුවරු දන්නවා. දන්න නිසා ඒගොල්ලන්ටත් ඉතින් ඒකේ අවශ්‍යතාවයක් නැහැ. ඒගොල්ලන්ට සල්ලි ටිකක් තමයි ඕනේ. ඒ නිසා ඒගොල්ලන්ට ළමයාගේ හැදියාව අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ට ඕනේ ඒගොල්ලන්ගේ සල්ලි. ඉතින් අම්මට තාත්තට දරුවාගේ හැදියාව ඕනේ නැත්නම් ආණ්ඩුවට ඕනේ වෙයිද? ආණ්ඩුවටත් ඕනේ නැත්නම් අම්මට තාත්තටත් දරුවාගේ හැදියාව ඕනේ නැත්නම් ටියුෂන් පන්තියේ ටියුෂන් ගුරුවරයාට ඕනේ වෙයිද? නෑ. ඔයත් කී දෙනෙක් මේ දහම් පාසලේ ළමයා ඉගෙන ගන්න කාලෙදී ළමයා ගැන හොයනවද? මේ පාසලේ මං කියන්නේ දැන් මේ පාසලේ මේ ඉගෙන ගන්න දුවල පුතාලා ගැන අම්මලා කී දෙනෙක් ඇවිල්ලා හොයනවාද? කොහ ප්‍රධානාචාර්යතුමා ඉන්නවද මෙහෙම? හෙම්. කවුරු හරි ඉන්නවද ගුරුවරයෙක් මේ හරි? මට දැනගන්න ඕනේ කොහොමද අම්මලා තාත්තලාගේ ප්‍රතිචාර කියලා මේ පාසලට තියෙන. හොඳයි. අම්මලා තාත්තලාගේ ප්‍රතිචාර පිනස්සි බලන්න. සමහර පාසලල තියෙනවා ටිකක්. සමහර පාසලල මම දන්නේ නැහැ මේ පාසලේ කොහොමද කියලා. නමුත් මේ වගේ පාසල් මොකද අපට බෞද්ධ පාසල් තියෙන්නේ ටිකයි. ඔයත් දැනගන්න අපිටම තමයි හැමතිස්සෙම කැපිල්ල එන්නේ.
පහුගිය දවස්වල ඔයත් දන්නවද නීතියක් ආවා බෞද්ධ පාසල් වලට අන්‍යාගමිකයන් 120ක් 24ක්ද කරන්න ඕනේ කියලා. ඈ ජනානුපාතයේ දෙයක් කිව්වනම් තවත් කමක් නැහැ. ඈ නමුත් බෞද්ධ පාසලට කිසිම අනුපාත ක්‍රමයක් නැහැ. නිකම්ම මෙච්චර ප්‍රමාණයක් කෙලින්ම ගන්න ඕනේ කිව්වා. කවුද මේ නීතිය දැම්මේ? කවුද මේ නීතිය දැම්මේ? මේ බෞද්ධයමයි මේ බෞද්ධ පාසලට මේ නීතිය දාන්න නැස්ති උනේ. ඒ හේතුව ඔන්න දාපුවම වෙන්නේ මොකක්ද දන්නවද? දැන් බලන්න අද කොළඹ තියෙන ප්‍රධාන පාසල් වල කීපයකම ප්‍රධාන ආචාර්යවරු ඉන්නවා කිසිම විදිය හැංගීමක් නැහැ මත්පැන් බොන ඇතු ඉන්නේ. අද සමහරක් පාසල් එන්නේ තමයි ලංකාවේ ඉහළම පෙළේ පාසල්. අද ඇදගෙන වැටිගෙන තියෙන පුදුම විදියට. අද දැනගන්න තියෙනවා මේ එක පාසලක්, ඒ කියන්නේ අපේ බෞද්ධ පාසලවල ප්‍රධාන පාසලක් කොළඹ තියෙන. ශිෂ්‍යෝ බය නැතුව පාසල ඇතුළෙම මත්පැන් මේ සිගරට් බොනවා කියලා හිත. පාසල ඇතුළෙම. ඇයි ප්‍රධාන ආචාර්යතුමා බේබද්දෙක් දාලා ඉන්නේ. දේශපාලනයට ගැතිකම් කරන බේබද්දෙක් අර වගේ බෞද්ධ පාසලක ප්‍රධාන ආචාර්යවරයෙක් කළා දාලා තියෙනවා. අර ඉස්කෝලේ කඩාගෙන වැටිලා වැටිලා අද අන්තිමටම ගන්න බැරි තත්ත්වයකට ගියා. දෙමෝපිය සමහරව අඬනවා කියලා. දෙමෝපිය අඬනවා කියලා. ඒ දේශපාලනඥයයි අර දෙන්නයි අතරේ සම්බන්ධය. ජාතියට හෙන ගහිලා ගියාවේ, දරුවන්ට හෙන ගහිලා ගියාවේ, ඒගොල්ලන්ගේ යාළුකම ලොකුයි. ඔක්කොටම වැඩි. මොකද වෙන්නේ? ඒකින්ද දැනගන්න? දැන් අර වගේ නීතියක් ආපු ගමන් වෙන්නේ මොකද්ද? ඒ නීතිය තුලින් සල්ලි හැමතිස්සෙම සල්ලි හොයන්නේ. අර ප්‍රධාන ආචාර්යවරුන් කරන්නේ මොකද්ද? 120 නෙමෙයි 140ක් අනිත් අයව ගන්නවා ඉස්කෝලේට සල්ලි වලට. අන්තිමට අපේ ඇත්තු අපේම බෙල්ල කපනවා. දැනගන්න. පින්වත්නි කොහෙන්ද අපි නවතින්නේ? මොනවද මේ අපි කරන්නේ? තවදුරටත් ඔයත්තන්ගේ ජාතියක් ගැන හිතනවාද? හිතන්න පින්වත්නි අපිට විතරයි මේ ජාතියක් නැත්තේ. ලෝකේ අනිත් හැමතැනටම ජාතියක් තියෙනවා. අපේ දේශපාලනඥ මුලින්ම අපේ කොන්ද කැඩුවා හා බෞද්ධයට ජාතියක් නැහැ කියලා. බෞද්ධයට ජාතියක් නැහැ, අනිත් අයට ජාතියක් තියෙනවා. අනේ බෞද්ධයට ජාතියක් නැත්තම් මට නම් ඒ බුද්ධාගම වුණාවක් නැහැ. බුදුහාඳුරෝ ජාතියක් නැහැ කිව්වේ වෙනම සංකල්පයකින්. ඒක අවබෝධඥාණයට යන්නට ඕනේ. ඒක ගන්න. එතනින් මෙහා ජාති ගෝත්‍ර තියෙන ඕන තරම්. ගෞතම ගෝත්‍ර වූ කියලා කිව්වේ නැද්ද බුදුහාඳුරන්ට? බුදුහාඳුරෝත් ඇදහුවේ ගෞතම ගෝත්‍ර නාමයෙන්. සමනෝ කලුභෝ ගෞතමෝ කියලා කිව්වේ. ශ්‍රමණ භවත් ගෞතමයා කියලායි කිව්වේ. බුදුහාඳුරන්ගේ හැඳින්නෙව්වේ ගෝත්‍ර නාමයෙන්. එදා සමාජයේ බුදුහාඳුර කිව්වද මාව ගෝත්‍රයක් නැහැ මාව ගෝත්‍ර නාමයෙන් හඳුනන්න එපා කියලා? නෑ බුදුහාඳුර කිව්වේ නෑ එහෙම. ලිච්ඡවීන්ගේ ගුණ කිව්වා. ලිච්ඡවීන් කියලා වෙනම ආර්ගයක් හැඳින්නෙවනේ ලිච්ඡවීන් කියලා. ඒගොල්ලන්ගේ ගුණයත් වර්ධනා කරන මෙන්න ලිච්ඡවීන්ගේ වෙන්න මේ වගේ දේවල් ගුණයන් තියෙනවායි කියලා. බුදුහාඳුර කිව්වේ නෑනේ ලිච්ඡවී කියලා එහෙම ජාතියක් නෑ කියලා. බුදුහාඳුර කිව්වා ලිච්ඡවී කියලා. එහෙනම් අපිට කේතයිද සිංහලයෝ කියලා ජාතියක් නෑ කියලා? බෞද්ධ කියලා ජාතියක් නැහැ කියලා. ඒ කියන්නේ බෞද්ධ කියන්නේ බුද්ධහම අදහන නිසා සිංහල බෞද්ධ කියන එකක් ප්‍රධාන වශයෙන් තියෙනවා. හැබැයි සිංහලයා කියලා ගත්තොත් නම් අනිත් ජාතීන් වගේම ජාතියක් තමයි. සිංහල බෞද්ධයා කියලා ගත්තොත් වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ බෞද්ධ ශිෂ්ටාචාරයෙන් බෞද්ධ සංස්කෘතියෙන් අවුරුදු 2000 ගණනක් තිස්සේ පෝෂණය වෙලා ආපු ජාතියක උදාරත්වයක් තියෙනවා. ඒ නිසා සිංහලයා ශ්‍රේෂ්ඨ ජාතියක් වන්නේ. මින් ඉදිරියට සිංහලයෝ එහෙම ජාතියක් නෙමෙයි. ඒ උදාරත්වය ඇති කරන්න තමයි අපි මේ උත්සාහ ගන්නෙ එදා තීච්චේ. නැත්තම් සිංහල ජාතිය අර කිව්වා වගේ තව අවුරුදු 50ක් යනකොට මේ රටෙන් තුරන් වෙලා යනවා. අවුරුදු 50ක් වෙනකොට සමබර වෙද්දී ඊළඟ අවුරුදු 10 15 යනකොට ඉන්න සිංහලයෝ ටික ඔක්කොම පුතාගේ නම මොකද්ද? ඔය පුතාගේ? ඔව්. හ? ඉන්දික. මොකද ඒක වාසගම? අර පෙළපත් නාමයක් එහෙම තියෙනවද? මොකද්ද?
රාජ රාජ රාම් බ්‍රාහ්මණලාගේ ඉන්දික. හොඳයි, දැන් මෙයාගේ ඊළඟ පරම්පරාවක් එනවා. ඒ පරම්පරාවේ ඊළඟ දරුවාට යන්නේ නැහැ, රස්සාවක් හොයාගන්න නැහැ. එදාට බලේ ඉන්නේ මුල් තැන්වල මුස්ලිම් මැද්දෝ. ඊගාට මෙයාගේ දරුවා යනවා රස්සාවක් හොයන්න. සිංහලයේ දුර්වලයි කියනවා, නම වෙනස් කළා ආගම වෙනස් කරොත් දෙන්නම් කියලා. එතකොට රාජරාම් බ්‍රාහ්මණලාගේ කැල්ල තියලා අනිත් කැල්ල අයින් වෙනවා. අයින් වෙලා රාජරාම් බ්‍රාහ්මණලාගේ මොහමඩ් ලෙබ්බේ කියලා ඊළඟ ටික හරියනවා. දැන් මේ පුතාගේ ඊළඟ පරම්පරාව. ඒ පුතාගේ ඊළඟ පරම්පරාව විතරක් නෙමෙයි, ඔය පුතාලගෙත් ඒක හැමම තමයි. ඔය පුතාලටත් ඒක හැමම තමයි. මොකද hina wenne epa ada eka vela tiyenawa me danuth eka vegane yanawa rupiyal 20 man me e putage ara honda me vasakamak thiyuna mata ganna puluwan vidiyakata honda den ada tiyenawa yanna gampala patthiyema ratnayaka mudiyanse lage mohammad lebbe onna nam hetti arachi lage farina onna mokadda kiyala nam wage yat tiyena mata hambuna list ekak පින්නතෙන් රුපියල් 25000යි දෙන්න ඕනේ නම වෙනස් කරන්නට. වේබදු කමින්ද ඒකත් අරගෙන මේ කාලකන්ණි බොනවා. ಜಾති වෙනස් කළත් අරගෙන ඒකත් කරන්නේ ඒකයි. අනේ පින්නතෙන් බලන්න මේ මොන හෙණයක්ද වෙන්නේ කියලා. මේ ටික කියලත් ඔය ඇත්තන්ගේ ඇස් ඇරෙන්නේ නැත්නම් ඉතින් බන කියලා ඇති වැඩක් වෙන්නේ. හැමයි මම බන කියන්නේ නිවන් දකින්න නෙමෙයි. ඊට ඉස්සෙල්ලා ඔයත් මන් දන්න ඔයගොල්ලෝ කවුරුවක්වත් මේ ආත්මේ නිවන් දකින්න ලෑස්ති අය නෙමෙයි කියලා. ඔයගොල්ලෝ හැමදෙනාම බලාපොරොත්තු වෙන්නේ මෙතන සපවත් ජීවිතයක් ගත කරන්න. නැද්ද? මේ අම්මලා තාත්තලා මේ දරුවන්ට උගන්වන්නේ මොකක් කරන්නේද? සපවත් ජීවිතයක් ගත කරන්න අනාගතයේදී. ඔයගොල්ලෝ ඉගෙන ගත්තයි කියලා සපවත් ජීවිත ගත කරන්න හම්බුෙන්නේ නැහැ කාටවත්. රටක්, දයක්, සමයක් ආරක්ෂා නොවි කාටවත් සපවත් ජීවිත ගත කරන්න හම්බෙන්නේ නැහැ කියලා දැනගන්න. පින්වත්නි, ඔය ඔක්කොටම ඉස්සෙල්ලා තේරම පරමාර්ථයේ අනිත්‍යව හදාගන්න ඉස්සෙල්ලා ඔයගොල්ලෝ පන්සිල් රකින්න රටක් හදාගන්න. පන්සිල් රකින්න රටක් හදාගන්න ඕනේ. මොකද අපේ රට පංච දුෂ්චරිතයේ ඉහවහගිය රටක්. ක්‍රිස්තියානි රටවල්වත් නැහැ මෙච්චර දුෂ්චරිතේ පැතිරිලා. ක්‍රිස්තියානි රටවල්වත් නැහැ. මේ බෞද්ධ රටේ පැටලලා තියෙන දුස්තරත මොකද පේනවාද? අපේ නායකත්වයට හැමදාම ඇවිල්ලා තියෙන්නේ මේ தත්ත්වය උදා වෙන හැම වෙලාවකම බැලුවොත් අපේ රටේ නායකත්වයට ඇවිල්ලා තියෙන්නේ මත්පැන් බොන අය, දුරාචාරයේ දෙන අය. ඒගොල්ලන්ට රටේ සුචරිතයක් අවශ්‍ය වෙන්නේ නෑ කවදාවත්. ඒගොල්ලෝ ටිකක් බී ගත්තට පස්සේ ඒගොල්ලන්ට රට මතක් වෙන්නේ නෑ. ආයි ඉලෙක්ෂන් එනකොට බලය අල්ලන්න විතරයි රට මතක් වෙන්නේ, අනිත් එකට නෙමෙයි. අනිත් භයානක තැන පෙන්නන්න ඔය ඇත්තන්ට. ඔයගොල්ලෝ දකින්න ඇති වයඹ මැතිවරණයෙන් පස්සේ, වයඹ මැතිවරණයෙන් පස්සේ දකින්න ඇති ඔය ඇත්තෝ එල්ටීටී එක කියලා තිබිච්ච දෙයක්. මහා ජාතියට මේ විදිහ අසාධාරණකම් කරන ආණ්ඩු වලින් අපි කොහොමද සුළු ජාතීන් වශයෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ කියලා. දැක්කද ඒක තියෙනවා? දැක්කයි අතුල්සන්න බලන්න. අනිත් අය දැක්කේ නැහැ. මොනවද දන්නේ ඔයගොල්ලෝ පත්තරවල බලන්නේ? ඒ කියන්නේ රටේ ජනතාව රටේ මෙවැනි තීරණාත්මක දෙයක්වත් මෙවැනි දෙයක් අහවලු කිව්වා කියලාවත් දන්නේ නැහැ. ඒ කියන්නේ ඔන්න ඔය ඇත්ත කොහෙද ඉන්නේ කියලා පේනවා. දැන් ඒගොල්ලෝ එල්ටීටී එකේ ඒ කිව්වේ කොහටද? ලංකාවේ ආණ්ඩුවටද? නෑ, ඒගොල්ලෝ කිව්වේ ලෝකෙට. ඒ දෙ කිව්වේ. ඊට පස්සේ මුළු ලෝකෙම රටවල් කිව්වා වහාම මැතිවරණේ අවලම් කරන්න කියලා නේද? කිව්වද නැද්ද? ලෝකෙ බොහෝ රටවල් වහාම ලංකාවට අවවාද කළා මේක ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකින්ද වහාම මේ මැතිවරණේ අවලම් කරන්න කියලා. ලංකා ආණ්ඩුව අසාධාරණ බව දැනගත්තා. පිලිගත්තත් අසාධාරණයක් කියලා. ලංකා රජයම පිළිගත්තා ඒක අසාධාරණයි කියලා. පිළිගත්තේ නැත්තේ නෑ.
මුළු මහත් ලංකාවම දන්නවා හැම එක්කෙනෙක්ම දන්නවා අසාධාරණ මැතිවරණයක් වුණා කියලා. ඒත් කවදාවත් ඒක සාධාරණීකරණේ සාධාරණ කරන්න හැදුවේ නෑ. දැන් මුළු ලෝකෙම එකක් දන්නවා. අර එල්ටීටී එක කිව්වා මෙහිම අසාධාරණකම් කරන ආණ්ඩුව වලින් අපි කොහොමද සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒක කිව්වට පස්සේ දැන් මොකද වුනේ? පහුගිය දවස්වල අන්න ප්‍රතිපල තිබුණා. එල්ටීටී එකට මිසයිලත් ඇවිල්ලා කියලා නේ. ඒක දැක්කද තියෙනවා පත්‍රවල? දැක්කද? එල්ටීටී එකට කොහොමද ඒක දැක්කයි පත්‍රවල? නෑ ඒ දැකලා තියෙන්නේ අර බොහොම අතලොස්සක් විතරයි. කොහෙද පින්වත් ඔයගොල්ලෝ ඉන්නේ ඇත්තට? ප්‍රොජෙක්ටරයක් කිව්වා. කොහෙද ඉන්නේ ඔයetto? හරියට ගිලින්දේ ඉන්න ගෙම්බෝ වගේනේ. වැඩිදනේ. දැන් මේ දැන් අර ලෝකෙ ඔක්කොම උදව් කරන එල්ටීටී එකට. ඇයි? සුළු ජාතියෙන්ද ලංකාවේ අසාධාරණයක් වෙන බව ඔප්පු කළා ඒගොල්ලෝ. ඔප්පු කළාට පස්සේ ආයි උදව් කරන්නේ නැද්ද? උදව් කරනවා. ඊගාවට තවත් අපේ ඇත්තන්ට දැන් මේ හොරචණ්ඩ දාලා මේ දූෂණය කළේ ජනාධිපති නේද? නෑ. මේ දූෂණය කළේ රනිල් වික්‍රමසිංහ මහත්මයාද? නෑ. මේ මැති ඇමතිවරුද මේ කරේ? නෑ. ඒගොල්ලන්ගේ හෙන්චප්පුල බවට පත් වෙච්ච ඡන්දදායකයෝ කළේ. කිසිම ඉව බවක් නැතුව ඔය පාපාලෝවලෝ හැමතැනම ගිය ඔයගොල්ලෝ තමයි මේ දුරාචාරකන් දුසිරිත් හොරචන්ද ඔක්කොම දාන්නට ලෑස්ති වුණේ. ලෝක ඉතිහාසයේ මැතිවරණයක් නිසා ගැහැණියක්ව නිරුවත් කළා පාරේ ඇවිද්ද එකම රට කොහෙද? ලංකාව. ඒකත් වයිම මැතිවරණේ වුණා නේද? ওই තත්ත්වයක් වුණාට පස්සේ මොකද ආයි හිතන්නේ? දැන් ඕකටද ඔයත් ගිහිලා කටට ගහන්නේ? දිනක් අවුරුදු 50ක් කටට ගෙහුවා. කවදාවත් හිතුවද රටක් ගැන, ජාතියක් ගැන? මේ දරුවන් ගැන හිතන්න. ඔය එක අම්මෙක්, ඔය තාත්තෙක් අවුරුදු 35කට මෙහා පැත්තේදී ඡන්දයක් දුන්නද මේ දරුවන්ගේ ඉගෙනීම ගැන හිතලා? නෑ, ඔය අම්මලට ඕනුන්නේ නෑ ඒවා මොකක්වත්. ඔය තාත්තලට ඒවා මොකක්වත් ඕනුන්නේ නෑ. ඒක ප්‍රතිඵලය මොකක්ද ආද? මේ හැම දරුවෙකුටම දවසකට ඉස්කෝලේ දෙකට යන්න වෙලා නැද්ද? නැද්ද? ඇයි ඉස්කෝලේ තියෙනවා නම් තවත් ඉස්කෝලේකට යන්නේ ළමයා? එක ඉස්කෝලේකින් අධ්‍යාපනය සාර්ථකව කරනවා නම් ඇයි තවත් ඉස්කෝලේකට ළමයා යන්නේ? ඒ කියන්නේ පළවෙනියට යන ඉස්කෝලේක ළමයාගේ අධ්‍යාපනය සාර්ථක නැති හින්දායි. ඇයි අසාර්ථක වුනේ? කවුද වග කියන්න ඕනේ? රජයක් වග කියන්න ඕනේ. ඒක වීමට. එහෙනම් එතකොට අම් මෙහෙම වෙද්දි දැන් බලන්න අම්මලා මේකේ භයානකත්වය හිතන්න. දැන් මේ අපේ අම්මලට තරුණ කාලේදී, ළමා කාලේදී ළමෙක් වශයෙන් සතුටින් ඉන්න නිදහසක් තිබුණාද? ළමා කාලයක් තිබුණාද? තිබුණා. මේ ළමයින්ට තියෙනවද? මෙච්චර දුරාචාරයේ රටේ වැපිරෙනවා. කිසි කෙනෙක් අම්මා කෙනෙක් ඡන්දයක් දුන්නද මේ මගේ දරුවෝ ටික පරිස්සම් කරගන්න ඕනේ, මගේ මහත්තුරු ටික ආරක්ෂා කරගන්න ඕනේ කියලා? මගේ මහත්තයව රකින්නට ඕනේ, මගේ දරුවෝ ටික රකින්නට ඕනේ කියලා අදහසකින් අම්මා කෙනෙක් ඡන්දයක් දුන්නද? පින්වත්නි, වෙන ලෝකයේ වෙන රටක නම් සාමාන්‍ය මිනිස් සංහතියක් ඉන්න වෙන රටක නම් මේ විනාශයක් වෙනකොට දරුවන්ට වෙන විපත දැකලා, මහත්තුරුන්ට වෙන විපත දැකලා අවිගන්නේ කාන්තාවෝ. මේ කාන්තාවෝ තාම කොහෙද? තාම බුදි කුම්භකර්ණ නින්දේ ඉන්නේ අපේ කාන්තාවෝ. කාන්තාවන්ට පුළුවන් හොඳටම මේක නවත්තන්නට. කාන්තාවන්ට පුළුවන් ගැටිනව ඉස්සරහට එනවනම් මේක වෙලා තියෙන්නේ මෙහෙමනේ. අපේ પરම්පරාවම UNP. අපි වෙනස් වෙන්නේ නැහැ. හා, අපිත් එහෙම තමයි. ඇයි UNP උනේ කියලා දන්නේ නැහැ? අපේ પરම්පරාවම මැතිනිගේ කාලේ ඉඳන්ම අපි ශ්‍රී ලංකා. දැනුත් ශ්‍රී ලංකා. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඕකට නේද කතරේ ගහන්නේ?
කතරයක් ඇයි කියලා දැනගෙන නෙමෙයි ඕකටයි කතරේ ගහන්නේ මන්ද බුද්ධිකයෝ නෙමෙයිද අනිත්‍ය කතරේ ගැහුවා මොකටද පිරිමිතික කතරේ ගැහුවා පාපාලෝවලෝ හැමතැනම ගිහිල්ලා පස්සලෙව කකාර දේශපාලනඥයන්ගේ ගිහිල්ලා මොකටද පෞද්ගලික ලාභේ හදා ගන්නට කතරේ ගැහුවේ කිසිම හැංගීමකින් කතරයක් ගැහුවේ නෑ රට වෙනසෙනවා ජාතිය වෙනසෙනවා ඕකට ඒක ගැන බලලා කතරයක් ගැහුවේ නෑ කවුරුවක්වත් පින්නති රිදෙනවා සමහරකට මම කියනවා මම දන්නවා මට ඕන කරලා තියෙනෙත් ඒකම තමයි මට ඕන කරලා තියෙනෙත් ඒකමයි ගැහුවා කතරේ උපවාස කම්මලත් ගැහුවා කතරේ අතාව විදිහක වැඩි දිනෙක් ගැහුවේ එහෙම තමයි පින්නති අර හොඳ නාඹ එළුව දැකලා තියෙනවද දැකලා තියෙනවද ඔය හොඳ මෝරපු එළුවෙක් හිටියනො ඔය එළුවගේ පස්සේ ගියාලු නරියෙක් නරිය යන ගමන් දැක්කලු එළුවගේ මොකද්ද ඔය එල්ලි එල්ලි තියෙනවා ඈ මේක හිතවලු මේක නම් හොඳ කෑමක් තමයි දැන් වැටෙයි කියා පස්සෙන් ගියාලු ඉතින් දැන් ඉතින් කවදාවත් වැටෙනවද නෑ ඒ වගේ මේ උපාසක අම්මලා ටිකත් අනේ අර එළුවා පස්සේ නරියා ගියා වගේ දැන් පහත වැටෙයි දැන් පහත වැටෙයි දැන් පහත වැටෙයි කියා එනවා දැන් අවුරුදු 50ක් තිස්සේම ආවා පහත වැටෙයි කියා දැන් ඊළඟ අවුරුද්දකෙත් බලාපොරොත්තු වෙනවා අනේ මේ අවුරුද්දකේවත් පහත වැටෙයි මේක කියලා ඊගාවට තවත් පිරිසක් එනවා ඇවිල්ලා කියනවා අනේ උපාසකම්මේ ඕක අපි පහත වට්ටලා දෙන්නම් ඊගාවට උපාසකම්ම අපිට පොඩි සපෝට් එකක් දෙන්නකෝ දැන් මේක කොහොම හරි පහත වට්ට ගන්න තමයි ඉන්නේ කියලා හලහලා එහේ යනවා දැන් පස්සෙන් දැන් පහත වට්ට ගන්න හදනවා ඉතින් අනේ හැමදාම මේක පහත වැටෙනවා නෙමෙයි මොකද වෙන්නේ හැමදාම උඩ දනගිනවා එතකොට මොකද වෙලා තියෙන්නේ උපාසකම්ම රැවටිලා නැද්ද තාමත් රැවටෙනවා නෙමෙයිද වෙන රටක කිව්වනම් ওই විදිහේදියා තීන ඡන්දෙත් නැති වෙලා මොකද හේතුව ඒ ගෑනුන්ට ඔළුව තියනවා හිතන්න කවදාවත් මේ ලෝකේ බඩු මිලක් පහත දාන්න බෑ කියලා ඔළුව තියනවා හිතන්න මේ අම්මලට පහත වැටේ දැන් පහත වැටේ දැනගන්න ඔය ඇත්තන්ට කවදාවත් පුළුවන් කමක් නැහැ බඩු මිල කියන එක පහත දාන්න ඔය ඇත්තන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ ආර්ථික කියන එක සකස් කරගන්නට ආර්ථිකය සකස් කරගන්නට නම් කරන්න තියෙන එකම දේ පන්සිල් රකින්න විතරයි පන්සිල් රකින්නේ නැතුව කවදාවත් ආර්ථිකයක් හදන්න හම්බ වෙන්නේ නෑ රටත් පන්සිල් රකින්න රටක් වෙන්න ඕනේ රටේ ජනතාවත් පන්සිල් රකින්න රටක් ජනතාවක් වෙන්න ඕනේ ඔය මොන විදිහේ පඬිතකම් කිව්වත් බලන්න අපි හිතමු ලෝක ආර්ථිකයක් තියෙනවා ආර්ථික රටාවක් ගියා ලෝකේ ආර්ථික රටාව ඔස්සේ සියුම් උපක්‍රමශීලීව ජපානයේ ඉස්සරහට බැලුමක් වගේ පිම්බුණා මොකද උනේ බැලුම වගේම පිපුරුවා ඉන්දුනීසියාව ගියා මොකද උනේ ඒත් ඒ ටිකමයි කොරියාව ගියා මොකද උනේ ඒත් ඒ ටිකමයි මැලේසියාව ගියා දැන් මොකද වෙලා තියෙන්නේ මැලේසියාවට සිංගප්පූරුව ගියා මොකද දැන් සිංගප්පූරුවට වෙලා තියෙන්නේ ලෝකේ තියෙන දුප්පත්ම රට මොකද්ද ඈ ලෝකේ දුප්පත්ම රට තමයි ඇමරිකාව දැනගන්න ඈ බලන්න අනිත් ලෝකේ රටවල් වල යුද්ධ ටික නැවතිලා ඇමරිකාවට මොකද වෙන්නේ කියලා ඇමරිකාවට යන්නේ නම් නැහැ ලෝකේ අනිත් යුද්ධ ටික නැවතුනොත් මොකද යුද අවියාවිත වෙළඳාමත් එක්කලා පැතිරිලා තියෙන තවත් ශේෂ්ත්‍රයක් තියෙනවා ධන උපායයට ඒකත් එක්කලා ඒවා නීත්‍යානුකූල නෑ නීතිය පිටින් එන ක්‍රමවලින් තමයි අඩුපාඩුව පිරවන්නේ අපිත් ඒ ලනුව ගිලගෙන ඇමරිකාව පෝසත් කර කර අපි ඉන්නවා දැනගන්නට ඉන්නත් මේවා කියලා දෙන එක අපිට නරක වෙන්න පුළුවන් නමුත් කරන්න දෙයක් නෑ කරන්න දෙයක් නැහැ මේක තේරුම් ගන්න ඕනේ අපි ඇත්ත. ඔය ලෝකේ ඇමරිකාව විතර නෙමෙයි ලෝකේ කිසිම රටක් අපිට ආදරෙට ඉන්නේවා නෙමෙයි. ඒක දැනගන්නට අපි අපිටවත් ආදරේ නැත්නම් ලෝකේ අනිත් රටවල් අපිට ආදරේ වෙයිද? ඒකවත් පොඩ්ඩක් හිතාගන්නට.
එකින්ද දුවල පුතාලා දැනගන්නට ඔයගොල්ලෝවත් ලෑස්ති වෙන්න. ওই විකාර අදහස් එක පැත්තකට දාලා ওই යදින සංකල්පේ පැත්තකට දාලා පොඩ්ඩක් උත්සාහ ගන්නට මේ ගමන අපි උත්සාහයෙන් එන්නට ඕනේ කියලා. පන්සිල් රකින්න. පන්සිල් රක් දැන් මම පන්සිල් රකින්න ඉස්සලා කියනවා ඔයත්තන්ට. අද ලෝකයේ ඉන්න ඉහළම විද්‍යාඥයෙක් හරි දාර්ශනිකයෙක් හරි ගත්තොත් අද විද්‍යාඥයෝ කියනවා ඒ හැම කෙනාගේම ඉහළම කෙනා ගත්තත් එයාගේ මොලේ සෛලවලින් 20%ක් විතරයි ක්‍රියාත්මක කියලා. 80%ක් මොලේ සෛල නිදි අක්‍රියයි. ඒ 80%ම ක්‍රියාත්මක කරන්න තියෙන්නේ ආධ්‍යාත්මික ප්‍රතිපදාවකින්. අර 20% කියන්නේ භෞතික ප්‍රතිපදාවෙන් දිනු කරපු අංශ තමයි. විටමින් දීලා මව් කිරි දීලා ඕවෙන් දිනු වෙච්ච ටික දැනගන්න. ආධ්‍යාත්මික මනස පිරිසිදු කළා වර්ධනය කළ යුතු පැත්ත තමයි හැමදෙස්සෙම වැඩි. ඒක නිසානේ සිල්වත්ව පිරිසිදු මනසකින් ඉන්නවා නම් කෙනෙක් එයාට ප්‍රශ්නයකට උත්තර දෙන්න එක තරම් ප්‍රශ්නයක් නෙමෙයි. එයාට යමක තීරණයක් ගන්න එක තරම් ප්‍රශ්නයක් නෙමෙයි. ඊගාවට පළවෙනි ධ්‍යානයට වගේ එන්න පුළුවන් නම් ඒ කියන්නේ එයා අරීට වැඩිය බුද්ධිමත්කමක් තියෙනවා. ඍද්ධි ප්‍රත්‍යහාරය දක්වන්න පුළුවන් නම් ඊට වැඩිය ඉහළ බුද්ධිමත්කමක් තියෙනවා. ඊගාවට රහත් වෙනවා කියලා කියනවනම් අඩු ගන්න 80%ක්වත් මොලේ සෛල වල ක්‍රියාකාරීත්වයක් තියෙනවා වටහා ගැනීමට. ඊගාවට බුද්ධත්වය අවබෝධ කළා කියනවනම් 100%ම සෛල ක්‍රියාත්මකයි කියන එකයි. 100 නෙමෙයි. තව ওই තියෙන ගානට 5%ක් එකතු කරගන්න හොඳ හපංකම් කරන්න පුළුවන්. අන්න පන්සිල් රැකීමෙන් ඒක සිද්ධ වෙන්නේ. පන්සිල් රැකිනකොට ඔන්න මම පොඩි උදාහරණයකින් පෙන්නන්නම්. මදුරුවෙක් විදිනවා. මදුරුවා විදිනකොට තරහ යනවා නේද? තරහ ගිය ගමන් ගහනවා නේද? හැමෝම ගහනවාද? ගහන්නේ නැති කට්ටියකුත් ඉන්නවා. සමහර එළවනවා. කවදාවත් සතෙක් මරන්නේ නැහැ. නමුත් වැඩි දෙනෙක් ගහනවා මදුරුවට. දෙවෙනි මදුරුවට ගහන්නේ පළවෙනි මදුරුවට ගහපු තරමේ වේගයෙන්ද? නැහැ. අඩුයිද වැඩිද? වැඩි. තුන්වෙනි මදුරුවට? ඒකත් වැඩි. හොඳයි දැන් මේක කිව්වා. වෙන්නේ කොහොමද කියලා දන්නවද? හ්ම්? වෙන්නේ කොහොමද කියලා දන්නවද? මෙන්න වෙන විදිහ දැනගන්න. තරහ ගිය ගමන් වෙන්නේ හෝමෝන්ස් ක්‍රියාවලියට බලපානවා. ග්‍රන්ථීන්ගෙන් ශ්‍රාවය වෙන හෝමෝන් එතකොට තරහත් එක්කලා සම්බන්ධයි. ආවේගශීලී හෝමෝන් ධාරාවක් ලේට සම්බන්ධ වෙනවා. ලේ ධාතුවත් එක්කලා කෙලින්ම මොලේ සෛලවලටයි ඒලේ ලබා දෙන්නේ. එවැනි ආවේගශීලී හෝමෝන් ධාරාවක් එක්කලා මොලේ සෛලවලට ලේ ලැබෙනකොට ඒ අනුව තමයි මොලේ ක්‍රියාකාරීත්වය ඇති වෙන්නේ. ඒ ක්‍රියාකාරීත්ව වලින් එන සංඥාව තමයි එල්ල කරන්නේ. තව දිගටත් ඒ හෝමෝන්ස් ධාරාව වැඩිනවා නම් ඒ ක්‍රියාකාරීත්වය තව තීව්‍ර වෙනවා. තීව්‍ර වෙනකොට ඊළඟ පහර ඊට වැඩිය වැඩි වෙනවා. මොකද සිද්ධ වෙන්නේ? මුළු ශරීරයටම බලපෑව නෙමෙයිද? දැන් මං සත්තු මරන්නේ නැහැ කියලා තීරණයක් අරගෙන ඉන්නවා. දැන් මදුරුවා විදිනවා. විදිනකොට වේදනාවක් ආවත් එයාට තරහ යන්නේ නැහැ. එයා මෙහෙම කළා මදුරුවා එළවුණා. මොකද්ද? අදිෂ්ඨානය බලපානවා. එතකොට ඒ අදිෂ්ඨානය ඔස්සේ තමයි හෝමෝන්ස් ක්‍රියාවලිය ඊගාවට ක්‍රියාත්මක වෙන්නේ. ඒ අදිෂ්ඨානයෙන් ශක්තිමත් වෙච්ච හෝමෝන්ස් ධාරාව තමයි ලේවලට සම්බන්ධ වෙලා මොළයට ලැබෙන්නේ. එතකොට මොළයට ලැබෙන සංඥාව මොළෙන් ලැබෙන සංඥාව ඊට අනුරූපයි. ඒ සංඥාව හේතු කරගෙන එයා ඊළඟ මදුරුවෙක් ඇහුවත් එයාවත් එළවනවා. මදුරුව කොච්චර වැහුවත් ඔළුව වටේ හිටියත් එයා මෙහෙම කර කර ඒවා එළවනවා මිසක් එක මදුරුවෙක්වත් මරන්නේ නෑ. අදිෂ්ඨානය ඔස්සේ වෙන ක්‍රියාවලිය. දැන් සත්තු මරන්නේ නෑ. සත්තු මරන්නේ නැත්නම් මෛත්‍රී කරුණා සිතිවිලි වැඩෙනකොට සත්තු මරන්නේ නෑ. මෙත්තා කරුණා සිතිවිලි වැඩෙනවා. හැමතිස්සෙම එපා කියන එක විතරක් නෙමෙයි තව කරන්න කියන පැත්තකුත් තියෙන බව අමතක කරන්න එපා. දැන් අපි කියන්නේ සත්තු මරන්න එපා, හොරකම් කරන්න එපා, කාම මිත්‍යාචාර එපා කියලා අපි කියන්නේ. නමුත් බුදුහාඳුර කියන්නේ සත්තු මරන්න එපා. පානාති පාතා පටිවිරතෝ හෝති. නිහිත දඬෝ නිහිත සත්තෝ ලජ්ජී දයාපන්නෝ. දඬු බහා තබන්න, සත් බහා තබන්න, ප්‍රාණඝාතේ ලැජ්ජා වෙන්න.
දඬු ගහ තබන්න කියන්නේ පොළොමගුරු අයින් කරන්න. අවියාවිද අයින් කරන්න. ලැජ්ජී ඒවා තබා ගැනීම ලැජ්ජා වෙන්න. දැන් බලන්න පළවෙනි සිල්පදයේ සමාදම් වෙනකොට බෞද්ධ ප්‍රතිපදාවේ පොළොමගුරු අයින් කළා ඒවා දැරීමෙන් ලැජ්ජා වෙන්න කියනවා. ඔයගොල්ලෝ බුදුහාමුදුරන්ගේ දෙපැත්ත තියාගෙන ඉන්න දෙයියෝ දෙන්නගේ අත්තර මොනවද තියෙන්නේ? මොනවද තියෙන්නේ? ආයුධ තියෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා බුද්ධං සරණං ගිහිලා බුද්ධං සරණං ගච්ඡාමි කියලා පන්සිල් සමාදන් වුණා නම් මේ අවියාවිද අයින් කරන්න කියලා. පළවෙනි සිල්පදේම මේ දෙයියන්ගේ අතේ අවියාවිද තියෙනවා. ලැජ්ජ නැති දෙයියෝ නේද? හා කිසිම ලැජ්ජාවක් බයක් නැති දෙයියෝ දෙන්නේ බුදුහාමුදුරන්ගේ දෙපැත්ත තියලා තියෙනවා ඔය ඇත්තෝ. මොකටද මේ තිබ්බේ? කොහෙන්ද අපට තියෙන සම්බන්ධය මේ දෙයියන්ගේ? අවිධර්ම දේවතාවෝ බුදුදහම උගන්වන්නේ. බුදුදහමේ දේවතාවෝ කියන්නේ කුසල ශක්තියකින් ඉපදිලා තියෙන කට්ටියක් බව දන්නවනේ. නේද? මේ රජකම් වල උතුණු දාගත්ත රජවරු වගේ පිරිසක් නෙමෙයි බුදුදහමේ දේවතාවෝ කියන්නේ. ඒගොල්ලෝ කුසල ශක්තියකින් ඉපදිලා ඉන්න අය. ඒගොල්ලෝ අවිධර්ම පිරිසක් නෙමෙයි කොහොමදවත්. ඒගොල්ලන්ගේ දේව ශක්තිය නිසා ඒගොල්ලන්ට අවි ඕනේ නෑ. පුණ්‍ය රිද්ධි තියෙනවා ඒගොල්ලන්ට. පුණ්‍ය රිද්ධි නිසා අවි ඕනේ නෑ ඒගොල්ලන්ට. එහෙනම් බෞද්ධ සංකල්පයේ දෙයිය නෙමෙයි කියන බව පැහැදිලි නේද හොඳටම? එතකොට මම අපෙන් අහන සමහරව එතකොට හින්දු බෞද්ධයි කියලා දෙයියෝ වෙන් කරන්නේ මොකටද කියලා? වෙන් කරන්නේ දෙකක් තියෙන හින්දා. දෙකක් නැතුව නෙමෙයි. හින්දු සංකල්පයේ දේවතාවෝ කියලා කියන්නේ ඒකේ තියෙන තේරුමක් ඇත්ත වශයෙන්ම හැබැයි බුදුදහමට ගැලපෙන එක නෙමෙයි. හින්දු සංකල්පයේ තියෙනවා ලෝක නිර්මාණය පිළිබඳ සංකල්පය. ඒ ලෝක නිර්මාණය පිළිබඳ තියෙන සංකල්පය තමයි ඇතිවීම පැවැත්ම නැතිවීම කියන අවස්ථා තුන එල්ල කළා. දේව මූර්ති තුනක් ඇති වුණේ ත්‍රිමූර්ති. ත්‍රිමූර්ති අහලා තියෙනව නේද හින්දු වේදේ? බ්‍රහ්ම මූර්තිය. බ්‍රහ්ම කියලා කියන්නේ බ්‍රහ්ම පදාර්ථ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. ඒක ඉතින් විග්‍රහ කරන්න වෙලාවක් නැහැ. නමුත් දැනගන්නට ඒ සංකල්පයක් මොකද මිනිස්සු පිහිට බලාපොරොත්තු වෙනවා. බුදුහාඳුරුවගේ සර්වඥතා ඥානයක් තිබුණේ නැහැ පිහිට කොතනද කියලා කියන්න තියෙන්නේ. ඒකේ දැනගෙනයි බුදුහාඳුරුව කිව්වා අත්තාහි අත්තනෝනාතෝ කියලා. තමන්ගේ පිහිට තමාගෙන බුදුහාඳුරුව දේශනා කළාට අනිත් ඇත්තන්ට ඒකේ ශක්තියක් නැහැ. ඒගොල්ලෝ මොකද කරේ? ඊගාවට පිහිටට යම් දෙයක් හදාගත්තා. පිහිටට යම් දෙයක් හදාගත්ත එකේ තමයි ওই දේව රූප ටික සකස් කරගත්තේ. ඉතින් නිකන් ඔයයන්ට උදාහරණයක් පෙන්වන්න. බුදුදහමයි හින්දු ආගමයි දෙක දෙකක්ද එකක්ද? දෙකක්. හින්දු කෝවිලයි පන්සලයි දෙක දෙකක්ද එකක්ද? දෙකක්. හින්දු කෝවිලකට ගිහිල්ලා තියෙනවද? ගිහිල්ලා තියෙනවා නම් බලන්න හින්දු කෝවිලේ බුද්ධ රූපයක් තියෙනවද කියලා? නෑ, කොහක්වත් බුද්ධ රූපයක් හින්දු කෝවිලේ නෑ. නමුත් හින්දු කෝවිලේ ඉන්න ඔක්කොම දෙයියෝ බුදුහාඳුරන්ගේ දෙපැත්තේ නැද්ද? නැද්ද? තියෙනවා. එතකොට කොහොමද මේක උනේ? සාධාරණත්වයක් තියෙනවා නම් එහෙනම් බුදුහාඳුරුත් හින්දු කෝවිලේ ඉන්න තෝනේ. ඇයි බුදුහාඳුරු හින්දු කෝවිලේ නැතුව හින්දු දෙයියෝ විතරක් බුදුහාඳුරු තැනට ආවේ කොහොමද? වෙනත්නේ හින්දු ඇත්තෝ ඒගොල්ලෝ අදහන ආගම දන්නව මොකද්ද කියලා? ඒගොල්ලෝ බුද්ධාගමත් දන්නවා මොකද්ද කියලා? බුදුහාඳුර කිව්වේ මොකද්ද කියලා? මේ දෙකේ වෙනස ඒගොල්ලෝ දන්න නිසා ඒගොල්ලෝ දන්නවා බුදුහාඳුර අනිත්‍යයි දුකයි අනාත්මයි කිව්වා. හින්දු ආගම නිට්ටයයි දුකයි නිට්ටයයි සුකයි ආත්මයි කියලා කිව්වා. මේ දෙක ගැලපෙනවද? නැහැ. නොගැලපෙන හින්දා ඒගොල්ලෝ බුදුහාඳුරන් එතෙන්ට ගෙනාවේ නැහැ. අපේ ඇත්තෝ අපේ ආගම දන්නෙත් නැහැ, හින්දු ආගම දන්නෙත් නැහැ. ඒක හින්දා තණ්හාවට ගෙනහැල්ලා කොතනින් හරි ඇද්දොත් මොකක් හරි ගන්න පුළුවන් නේ කියලා ඔය ගිහලා තියාගත්තා. ඒකයි කලේ. බුදුහාඳුරෝ කියනවා ඔය ඇත්ත මොනවද? ඉෂ්ඨ කාන්ත මනාප ආයුෂ වර්ණ සැප යසස ස්වර්ගය. මේ ඉෂ්ඨ කාන්ත මනාප
මේ ආයුෂ වර්ණ සැප යස ස්වර්ගය කියන මේ කරුණ පහ නකෝ ගහපති අරහති අරිය ශාවකෝ ආර්ය ශ්‍රාවකෙක් නම් න අරහති සුදුසු නෑ ඉමේසං පංචන්නං ධම්මානං මේ පංච ධර්මයෝ ආයාචිතුංවා අභිනන්දිතුංවා පිහෙතුං යාඥා කිරීම හෝ ප්‍රාර්ථනා කිරීම හෝ කරන්න එපා මේක තෘෂ්ණා කිරීම කරන්න එපා කරලා ලැබෙනවා නම් පටිලාභෝ අභවිස්ස ලැබෙනවා කියලා එකක් තියෙනවා නම් කෝ ඉද කේන හායේත මේ ලෝකේ කාට මොකකින් අඩුවක් වෙයිද කියලා ඇහුවා නමුත් අපේ දුවල පුතාලා ඝන දෙයියන්ගේ පිහිට යදින්නේ නැද්ද යදින්නේ නැද්ද යදිනවා සරස්වතීට යදින්නේ නැද්ද යදිනවා සරස්වතී කියන්නේ කවුද සරස්වතී කියන්නේ බ්‍රහ්මගේ භාර්යාව ඔය ඇත්ත කොහොමද සරස්වතී යදින්නේ ඉස්කෝලේ සරස්වතීද නටවනවා කෙල්ලොත් එක තියාගෙන ඈ ඔයගොල්ලෝ කොහොමද සරස්වතීද නටන්නේ සරස්වතී බ්‍රහ්මගේ භාර්යාවනේ බ්‍රහ්ම කියන්නේ බෞද්ධද ඒ කියන්නේ බෞද්ධ නාමයෙන් ඉඳගෙන හින්දු ආගම නෙමෙයිද අදහන්නේ සරස්වතී නටන්න ඕනේ නැහැ නටනවා නටන්නේ ටීචර්ගේ පින්තූරේ තියාගන්න නටවන ටීචර්ගේ පින්තූරේ තියාගන්න එයානේ ගුරුවරයා ගුරුවරයාට ගෞරව කරන්න එහෙම නැත්නම් හොඳම සරස්වතී කවුද අම්මා බ්‍රහ්මාති මාතා පිතරෝ කිව්වනම් අම්මව සලකන්න සරස්වතී හැටියට බ්‍රහ්මගේ භාර්යාව තාත්තව සලකන්න නියම බ්‍රහ්ම හැටියට එච්චරයි කරන්න තියෙන්නේ කවුද ඝන දෙයියෝ කියන්නේ ගන්නද ගන්න දෙය හරි කැලි නේ ආ හොඳයි එහෙනම් ආ ගන්න ගන්න දෙය හරි කැලි ඔන්න විෂ්ණු දෙවියෝ එක වෙලාවක ගෑණියෙකුගේ වේශයක් මවා ගත්තලු ලස්සන බලන්න ළමයි හත් දෙනෙක් මැව්වලු මවලා එක ටික වෙලාවකින් ළමයි හත් දෙනෙක් එක දවසට මැව්වා ඈ මේ මවලා ඉන්නකොට ඊශ්වරයි උමායි ආවලු මෙතෙන්ද උමා දැක්කලු මේ ළමයි හත් දෙනා මේ දිග කතාවක් මම කෙටි කරලා කියන්නේ ඇවිල්ලා මේ ළමයි හත් දෙනා දැකලා මොකද අයියේ මේ මොකද උමා දැනගත්ත මේ ගෑණි කවුරුත් නෙමෙයි මගේ අයියා කියලා විෂ්ණු මොකද අයියේ මෙච්චර දරු කන්දක් කියලා දූවගෙන ආපු ගමන් ළමයි හත් දෙනාම එකට කියලා බදාගත්තලු බදාගත්තාම ළමයි හත් දෙනාම එක්කෙනෙක් වුණාලු එක්කෙනෙක් කියලා මූණු හයකුයි අත් දොළහකුයි ආවලු දැන් නිකන් හිතන්න පොඩ්ඩක් ඔය ඇත්තෝ කොළු පැටවුන්ට තියෙන්නේ මූණු යතුයි විතරද ඔළු යතුයි විතරද කකුලුත් තියෙනවා තව තවත් අංගපසංග ඕල කරන් තියෙනවනේ හොඳයි දැන් ඉතින් අර එක්කෙනෙක් වෙලා ඔළු හය හිටපු විදිහටයි අත් 12 හිටපු විදිහටයි අනිත් අංගපසංගත් වටේට පිහිටියානම් කතරගම දෙයිය මොන වගේ ඇද්ද මොකද ඔය ඇත්ත හිතන්නේ එහෙම වෙන්න ඕනේ නේද එහෙම වෙන්න ඕනේ ඔන්න දැන් ඒ කතරගම දෙයියන්ට නෝනලා දෙන්නෙක් හිටියලු කවුද තේවානි අම්මයි වල්ලි අම්මයි කතරගම වෙච්ච හොඳ සිද්ධියක් කියනද ඇත්තට එක අම්මා කෙනෙක් ආවා බබෙක් හම්බ වෙන්න කතරගම දෙයියන්ට බාරයක් වෙන්න ඉතින් කප් මහත්තයව මොකද්ද බාරි කියලා එක පිරිමි ළමෙක් හම්බ වෙන්න කියලා හිතා. ඉතින් ඇහුවා දැන් කතරගමදී මේ කප් මහත්තයා ඇහුවා දැන් ළමයා හම්බ වෙන තව කොච්චර කල් තියෙනවද කියලා. එතකොට කිව්වා සුමාන දෙකක් තියෙනවා කියලා. දැන් ළමයා හම්බ වෙන සුමාන දෙකයි කතරගමදෙයියන්ට කියන පිරිමි ළමෙක් ඕනේ කියලා. එතකොට දැන් හදිස්සිය ගෑන ළමෙක් නම් ඉන්නේ කියන්නේ කතරගමදෙයියන්ට කියන ඒ ළමයා ඇදලා දාලා පිරිමි ළමෙක් ඇතුළට දාන්න කියලා. එකෙන කියන්නේ ඈ ඉතින් අර කප් මහත්තයා බනිනවා කියලා මේ අනේ මේ වගේ මෝඩ ගෑනු ඉන්නවද මං අලු ඔළුවේ විතරක් නෙමෙයි කටෙත් ඉලුවයි කිව්වා අලු ඈ කටෙත් ඉලුවයි කිව්වා හදිස්සියවත් අර අම්මට පිරිමි ළමෙක් හම්බුණා නම් යම් විදියකින් ඒ පිරිමි ළමයා කාගේද එතකොට ඈ කතරගම දෙයියන්ගේ තමයි එතකොට එයා එදැයි මේ කතරගම දෙයියට කියලා නෑ ආයේ පිරිළමෙක් ඕනේ කියලා
හරි බලන්න මෙහෙමත් ඕල්මාද කාර්යය ඉන්නවද කියලා. දැන් සමහර උපාසකම්මලා ඉන්නවා. දැන් මහත්යට ඔන්න වෙන ගෑනු කෙනෙක් ඇහැ ගහනවා කියලා දැනගත්තාම නෝනලා බයි දූවනවා දේවාලෙට. ඊළා අනේ ලොකු පූජාවට්ටියක් හදාගෙන කතරගම දෙයියන්ට කන ලව් කරනවා. අනේ දෙයියනේ මගේ මහත්යව බේරලා දෙන්න අර ගෑණිගෙන් අර හැතිරිය මගේ මිනිහා නැති කරන්න හදනවා කිය කියාම කියනවා නේද? කියන්නේ නැද්ද? එහෙම තමයි කියන්නේ කියලා ඊට පස්සේ ඉතින් කතරගම දෙයියෝ අහගෙන ඉන්නවලු මේ උපාසකම්මා කියන දේ. ඉතින් බලනවා කතරගම දෙයියෝ කාගෙන්ද මේ කියන්නේ කියලා. බලනවා මහත්ය දිහා දිවනෙත් යමල ඇත්තද මේ කියන කාරණේ කියලා. හැබැයි බලනකොට දකින්න ඇත්ත තමයි ටිකක් ඇහැට කන්ට පේන නොවන කෙනෙක්ව තමයි මේ මහත්ය අල්ලගෙන අල්ලන්න යන්න හදන්නේ කියලා ඒකම කතරගම දෙයියන්ට මතක් වෙනවා. ඉතින් දෙයියනේ ඉතින් මොකද්ද ඔක් කරගත්තට මාත් ඒ වගේ කෙනෙක් නේ මොකද ඔය තරම් ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් ඉතින් උපාසකම්ම අමාරු වැටුන්නේ නැද්ද දෙයියන්ට කියන්න ගිහිල්ලා? ඔය දෙයියන්ට කියන්නේ යන උපාසක අම්මලට ඔක්කොටම වෙන්නේ ඕක තමයි. අමාරු වැටෙන එක වැටෙනවම තමයි. ආයි කිසි සැකයක් නැහැ. ඉතින් ඔන්න දැන් කතරගම දෙයියෝ ගේ අර උමත් එක්ක මේ පළවෙනි වීර්ය තමයි තේවානි අම්මා. තේවානි අම්මත් එක්කලා කසාදෙ හරි ගිහිල්ලා නැහැ. ওই රස්ති ආදුක ගහ හිටියලු. ඉන්නකොට තව කෙල්ලෙක් දැක්කලු. එයාගේ නම මොකද්ද? වල්ලි අම්මා. වල්ලි අම්මගේ පස්සෙන් යන්න පටන් ගත්තලු. වල්ලි අම්මගේ පස්සෙන් යනකොට කතරගම දෙයියෝ වල්ලි අම්මා බය වුණා. මොකද මෙයා වල්ලි අම්මට එක මූණයි එක ඔළුවයි මෙයාට ඔළු 6යි. වල්ලි අම්මට අත් 12යි මෙයාට වල්ලි අම්මට අත් 2යි මෙයාට අත් 12යි. දැන් මේක දැකලා බය වෙච්ච වල්ලි අම්මට නිකම්ම මතක් වෙන්නේ නැති ඔළුයි අතුයි මෙහෙම නම් අනිත් අනිත් අංග පසඟ කොහොම වෙයිද දන්නේ නැහැ. ඉතින් වල්ලියම්ම බයේ දිව්වා. වල්ලියම්ම බයේ දුවනකොට අනේ පින්නත්නි ඊගාවට මොකදනේ කතරගම දෙයියොත් අතෑරි නෑ ෆුල් ට්‍රයි දාලා තියෙනවා කතරගම දෙයියෝ. ඉතින් පස්සේ හරි ගියේ නෑ අප්සෙට් ගහලා හිටියා වේ. ඉන්නකොට මල්ලි ආවා. මල්ලි ඇවිල්ලා එහම මොකද අයියේ මේ කියලා. එතකොට විස්තරේ කිව්වා. කිව්වා අයියෝ ඔක සිම්පල් නේ මං කරලා දෙන්නම් කිව්වා වැඩේ. කොහොමද කරන්න කියලා අපම කිව්වා මෙන්න මං පැන් කෙන්ඩියක් දෙනවා මේකත් අරගෙන ඔයා අන්න ගඟේ අහවල් තැනට ගිහිල්ලා එන්න. වල්ලි අම්මා ඔතෙන්ටයි නාන්නේ එන්නේ. වල්ලි නාන්න ආපු වෙලාවට මං එන්නම් පිබ්බගෙන හොඳ ඇත්වේශයක් මවාගෙන ඔයා ඒ හරින් හිටපුවාම වල්ලි බය වෙයි. බය වෙලා ඔයාගේ කරේ එල්ලේ පිහිට වෙන්නේ කියලා. එතකොට වැඩේ හරි. ඔයා ඔයාගේ වැඩේ කරගන්න. හැබැයි මෙන්න මගේ පැන් කෙන්ඩී වතුර ටික නම් මගේ ඇඟේ ගහන්න ඕනේ කිව්වල. නැත්තම් ඇත්වේශ වෙනස් වෙන්නේ නැහැ කිව්වා. ඉතින් අන්තිමට වල්ලි අම්මා ඇඟට පැන්න ආර වගේ. පැන්නාම දැන් ඇත ආවා පිඹගෙන වල්ලි අම්මා බය වුණා. වල්ලි බය වෙලා අයියාගේ ඇඟට පැන්න ගමන් අයියට මල්ලිව අමතක වුණා. අමතක වෙච්චාම වල්ලි අම්මයි කතරගම දෙයියෝ දඟලන්න ගිහලා පැන් කෙන්ඩියත් හිරුණා. පැන් කෙන්ඩිය හිරිලා ඊගාවට බලනවා. දැන් මල්ලි ඇවිල්ලා බලනවා පැන් කෙන්ඩිය හිරිලා. තරහා ගිහිල්ලා එහෙම මෙහෙ දඟලනකොට දලත් කඩලා ගියා කොහෙද වැදිරා. දැන් දැක්කනේ ගන්දෙයියන් ගාව අර කැඩිච්ච දලිත් අතේ තියාගෙන ඉන්න කරගත්ත මෝඩකම කියලා. දැන් අනේ වල්ලි අම්මා තෙක ඉන්න කතරගම දෙයියෝ දැන් මේක දැකලා බැලුවා පැන් කෙන්ඩිය ගත්තා ඉහිරලා තියෙන චුට්ටක් වතුර තිබුණා. අනේ ඉතින් අවස්ථාව හැටියට කරන්න දෙයක්වත් නැහැ. අර වතුර ටික ගත්තා. ওই ගැහුවා ගහපු ගමන් ඒක වැදුනේ පස්ස පැත්තේ. පස්ස නම් හරි ගියා ඉස්සරහෙම හිටියා. දැන් ඒ දෙයිය තමයි ඝන දෙයිය කියලා. අයියෝ මෙහෙම දෙයියන්ටත් යදිනවනේ තවත්. ලැජ්ජ නැතුව මං කියන්නේ. නිකන් මොල කලඳක් තිබුණා මේ වගේ ගොංකම් කරයිද ඝන දෙයියෝ? නිකන් හිතන්න පොඩ්ඩක්. පින්නත්නේ හින්දු ආගමේ ඇත්ත ඒක අදාහගත්තාවේ. මොකද හින්දු ආගමේ ඇත්තන්ට ඒකේ මොකක් හරි එක නිත්‍ය සංකල්පයේ ඇතිවෙච්ච දර්ශනයක් මත ගොඩනගාගත්තා. අපිට බුදුහාමුදුරුවෝ කිව්වේ ටිකක් හිතලා යමක්
බාර ගන්න කියලා. මේ මොකද්ද මේ කරන්නේ? පින්වත්නි යහපත කැමතිනම් කරුණා කරලා අදම ගිහිල්ලා ඔය දෙයියන්ගේ පින්තූර ටික බුදුහාඳුරු ගාවින් අයින් කරන්න. ඔයත් බය වෙන්න එපා අයින් කරන්න. මම දන්නා මෙහෙම කියනකොට අම්මලා තමයි බය දඟලන්නේ දැන්. තියෙනවනะ. සමහර අම්මලා හරි බයයි. ඇයි? දෙයියෝ ශාප කරයි කියලා. නේද? එතකොට ඕක තියා ගැනීමෙන්ම තමන් මානසිකව පීඩනයකට ලක් වෙලා නැද්ද? තියාගත්ත වෙලාවෙින්නම් බය නෙමෙයිද ඔයත් අංග හිතේ තියෙන්නේ? බුදුදහමේ එහෙම වෙන්න හේතුවක් නැහැ. අයින් කරන්න කියනකොට බය දඟලනවා නම් දෙයියෝ ශාප කරයි කියලා. එහෙනම් දෙයියෙක් වෙන්න පුළුවන් කම නැහැ. ඔයත් කිසි බයක් වෙන්න එපා. ඔයත් අයින් කරන්න මේක. අයින් කරන්න බය නම් මම ඔයත්න්ට උදව් කරන්නම් ඔයගොල්ලන්ගේ යහපත පිණිස. මේ කියන්නේ වගකීමක් ඇතුවයි සෙල්ලමට කියනව නෙමෙයි. ඔයගොල්ලන්ගේ හිනස්සන්න කියනවත් නෙමෙයි මේ වගකීමක් ඇතුවයි කියන්නේ. ඔයත් වහාම ගිහිල්ලා ඔය දෙයියන්ට කියන්න මෙන්න මේ කළුබෝවිල බුද්ධഘോഷ විද්‍යාලයේදී ගංගුඩිල සෝම කියන හාමුදුරු කෙනෙක් ඇවිල්ලා දෙයියනේ අද බණක් කිව්වා කියලා අපිට කිව්වා. ওই දෙයියු තියා ගැනීමෙන්ම අපේ ඇති වෙන්නේ හැමතිස්සෙම තණ්හාව කියලා. ඇත්තයි දෙයියනේ, ඉතින් අපි මේක තියාගෙන ඉන්නේ හැමතිස්සෙම අපි මොකක් හරි ඉල්ලන්නනේ නැද්ද? ඉල්ලන්නද තියාගෙන ඉන්නේ නැද්ද? ඉල්ලන්න. මොකක් හරි ඉල්ලන්නනේ. ඉතින් අපේ තණ්හා වැඩෙන එක ඉතින් ඇත්ත තමයි. ඉතින් තණ්හා වැඩිච්චාම හොඳට පැහැදිලි කරලා දුන්න අපායට තමයි යන්නේ කියලාත් අපායට යන බවත් කිව්වා. අනේ දෙයියනේ අපි නම් අපායට යන්න කැමැත්තක් නැහැ. එකින්ද හාමුදුරුව කිව්වා අපායට යනින්ද ඔය අයින් කරන්න කියලා. ඉතින් අයින් කරන්න සිද්ධ වෙනවා. හැබැයි යම් විදියකින් දෙයියෝ අපිව මේ දෙයියෝ දැනගන්න අපිව මුලා වෙලා තියෙනවා නම් යම් විදියකින් ඒ අපිව මුලා කලේ වෙන කවුරුත් නෙමෙයි. අපිව මුලා කලේ කවුද? ගංගඩවිල සෝම හාමුදුරුවයි. ඒකේද දෙයියෝ උදහස් වෙලා යම් කිසික අපට දඬුවමක් එහෙම කරන්න බලාපොරොත්තු වෙනවා නම් අනේ ඒ දඬුවමෙන් අපිව නිදහස් කරන්න. මොකද මේ අපිව සම්පූර්ණයෙන් නොමග යව වෙන කවුරුත් නෙමෙයි ගංගඩිල සෝමහාඳුරෝ. ඒ නිසා දෙයියෝ දෙන දඬුවමක් තියෙනවා නම් අන්න සෝමහාඳුරෝ කියනවා ඒ දඬුවම සෝමහාඳුරාට දෙන්න ඒක ලෑස්තියි කියලා. ඔය දෙන්නා දෙයියනේ දෙන්න තියෙන දඬුවමක් තියෙනවා නම් සෝමහාඳුරන්ටම ගිහිලා දෙන්න අපිව බේරලා කියලා කියන්නේ දෙයියන්ට. කිසි ප්‍රශ්නයක් නැහැ. මං ලෑස්ති දෙයියන්ගේ දඬුවම බාර ගන්න. ඉතින් මම ඕක කියපුවාම ගිය ජනවාරි පළවෙනිද ඒක පුතේ අම්මට ගිහිල්ලා කියලා අම්මේ සෝමහාඳුර කිව්වා අද බණට සෝමහාඳුරන්ගේ ඇපේට තියලා අයින් කරන්නයි කියලා. ගෙදර අවුරුදු 20ක් තිච්ච ඊශ්වර පින්තූරය අරගෙන වීසි කළා. අම්මා දැන් බයේ අඬනවලු, කෑ ගහනවලු අම්මා ගෙදර. ඊගාට දැන් ඒ ළමගේ අක්කත් ඇවිල්ලා දඟලනවලු. පස්සේ අක්කා මට ටෙලිෆෝන් කරා. ටෙලිෆෝන් කළා කිව්වා හාමුදුරනේ මල්ලි හාමුදුර ඇපේට තියන්නේ කියලා. මෙන්න මේක වීසි කළා අපේ ගෙදර. මේක අවුරුදු 20ක් විතර තීච් එකක්. මේ අම්මා දැන් බයි, අම්මා දැන් අඬනවා, මොකද මේකට කරන්නේ කියලා. මම කිව්වා මොකටද අඬන්නේ? දැන් මල්ලි එක වීසි කරේ මාව ඇපේට තියලානේ. ඉතින් මං ඉන්නවා ඇපේට. කලබල වෙන්න එපා. මං ඉන්නවා ඇපේට. අම්මට කරදරයක් වෙන්නෙත් නැහැ. ඔයාට කරදරයක් වෙන්නෙත් නැහැ. මල්ලිට කරදරයක් වෙන්නෙත් නැහැ. වෙන දෙයක් තියෙනවනම් මට වෙයි. කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. අනේ පින්නම් දැන් මාස 4කුත් ඉවරයි. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ මොකක්වත්. අපි දෙගොල්ලම හොඳින් ඉන්නවා යහතින්. මොකක්වත් නැහැ. සමහරු කියනවා දැන් ඇවිල්ලා අනේ හාමුදුරනේ පුදුම මානසික සුවයක් තියෙනවා කියලා දැන්. මේව අයින් කරාට පස්සේ බැඳීම් ගොඩකින් නිදහස් වෙනවා. පුදුම සහනයක් තියෙනවා කියලා. පින්නත් ඒ නිසා ඔය ඇත්ත පන්සිල් රකින්න කිසි යකෙකුට බය වෙන්න උවමනාවක් නැහැ. පන්සිල් රකින්නවා නම් පන්සිල් රකින්නයි කියන එකෙන් අදහස් කරන්නේ කැඩෙන්නේ නැහැ කියන එක නෙමෙයි. කැඩෙන්නේ නැත්නම් රකින්නේ කියලා කියන දෙයක් තියෙනවද? කැඩෙනවා. හැබැයි පන්සිල් රකින්න කියන එකෙන් අදහස් කරන්නේ සමාදන් වෙන්න, සමාදන් වෙලා රකින්න උත්සාහ ගන්න. බැරිද පුතාලට කරන්නේ? පුළුවන්. බැරිද? පුළුවන්. රකින්න උත්සාහ ගන්න. උත්සාහ අරගෙන ඉන්නකොට කැඩෙයි. කඩන්න එපා. කැඩෙයි. කැඩුනොත් ආයිත් අදිෂ්ඨාන කරනවා. ආයි කරගෙන යනකොට ආයි කැඩේ. ආයිත් අදිෂ්ඨාන කරනවා. ඔහොම ක්‍රමක්‍රමයෙන් යනකොට පුරුද්ද කැඩෙනවා.
පුරුද්ද කරිච්ච ගමන් තමන්ට පුදුම ශාන්තියක් අත් වෙනවා. හැමතිස්සෙම මොලෙක් හෝමෝන්ස් ක්‍රියාවලිය හොඳයි. ඊට පස්සේ හැමතිස්සෙම හෝමෝන්ස් ක්‍රියාවලිය හොඳ නිසා හැමතිස්සෙම මොලේ ක්‍රියා මොලේ සෛල ප්‍රසන්නව ක්‍රියාකාරී වෙනවා. ධාරණ ශක්තිය වැඩෙනවා. ස්ථානෝචිත ප්‍රඥාව වැඩෙනවා. පාඩම් කරන දේවල් මතක හිටිනවා. කල යුත්තන කලිත තීරණය කරගන්න පුළුවන්. ඉතා වේගෙන් බුද්ධි වර්ධනය සිද්ධ වෙනවා. බලන්න උත්සාහ කළා පාඩම් කරන්න ගත්තාම ඒ පාඩමට සම්බන්ධ අනිත්‍ය වනිකම්ම ගලාගෙන එනවා. වැටහිම එනවා. මොලේ කිලුතු කරගන්න එපා. ටයිටැනික් වලින් කලේ ඉස්කෝලේ මොලේ කිලුතු කරපු එක. බුද්ධියක් තිබුණ නම් කවදාවත් කිසිම ඉස්කෝලේ වුව පෙන්නන්නේ නැහැ. කිසිම විදිහකින්. ඔය ජරා වැඩ කරන්නේ නැහැ. මම දැන් තේරෙන නැති මොකද්ද මම කියන්නේ කියලානේ. මොකද්ද කිව්වේ කියලා. ඔයත්තන්ට. හොඳයි. මේ බුදුමගේ විතරයි ඔයත්තන්ට තියෙන්නේ. වෙන මගක් ඔයත්තන්ට නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියලා මේ මග පිහිටන්නට. ඒ පිහිටීමෙන් ඒ කාන්තේම ඔයතන දෙලව ශාන්තිය සැලසෙනවා. දැන් නම් මට දානෙට යන්නත් තියෙනවා ඉක්මනින්. ඈ ඉතින් ඒ නිසා මෙතනින් ධර්ම දේශනාව අවසන් කරනවා. අද ධර්ම ශ්‍රවණය කිරීමෙන් මේ රැස් කරගත්තා වූ සීල කුසල ශක්තියෙන් පරලෝස ප්‍රඥාතින් වේද අනුමෝදන සූපත්ත්වා කියලා හිතාගෙන ඥාතීන්ට පින් දෙන්න සාදුකාරයක් දෙන්නට. ඒ වගේම ස්ථානාධිගති ඉෂ්ඨ දේවතාදී දේව සමූහය වේද මේ පින් අනුමෝදන්න. දෙවියෝ ප්‍රාර්ථනීය සැපයට පත්වෙත්වා. අපට ආශිර්වාද සලසා දෙත්වා. මේ කිව්වේ අර දෙයියෝ නෙමෙයි ආ. මේ කිව්වේ අපේ බෞද්ධ සංකල්පයේ ඉන්න දේවතාවන් ගැන කිව්වා. ඒ දේවතාවෝ ගැනයි. නිවන් අරමුණු කළ ඉන්න දේවතාවෝ. ඒ ඇත්තන් මේ පින් අනුමෝදන්න සූපත්වෙත්වා. ප්‍රාර්ථනීය සැපයට පත්වෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් දෙන්න. හැම දිනාටම මේ රැස් කරගත්තා උපසධ ධර්මයේ මහිමෙන් පරම ශාන්තිය වූ නිර්වාණ සුවය ද වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා.